මාධ්‍ය උපමාන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පත්‍රකලා සංගමේ සංවිධාන කළ වැඩසටහනකදී මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා. ඔවෙහිදී කියා සිටියේ ලබන 18 වෙනි දින පසු මැතිවරණ ප්‍රචාර කටයුතු නතර කළ යුතු බවයි. පැය 48ක නිහඬ කාලය තුල ප්‍රචාරණය මුළුමනින්ම නීති විරෝධී බවද ඔහු අවධාරණය කළා. මැතිවරණයට අදාළ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන අතර සියලු තේරීම් බහර නිලධාරීන් සමගද සාකච්ඡා කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් සමග ආරක්ෂාව සම්බන්ධයෙන්ද යළි සාකච්ඡා කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. නිලචන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද ප්‍රකාශය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවද ඔහු මෙහිදී සඳහන් කළා. ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු 50%ට වඩා ඡන්ද ලබා නොගත හොත් දෙවැනි තුන්වැනි මනාප ගණන් කිරීමට සිදුවන බැවින් ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. විශේෂයෙන්ම මම ඉල්ලා සිටින්නේ මේ ජනාධිපතිවරණයේදී නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්න එපා. මොකද හේතුව මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක්. මේකෙදි එක ඡන්දයක් ප්‍රමාණවත් වෙනවා මුල් අවස්ථාවේ ගණන් කිරීම නතර කරන්න. ඒ කියන්නේ පළවෙනි අවස්ථාවේදී අපේක්ෂකයා 50%ක් සහ තව එක ඡන්දයක් ගත්තොත් එතනදී අවසන් මුල් අදියර. එතකොට අපිට පුළුවන් ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන්න. දැන් සමහර මාධ්‍ය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයෙන් යනවා නම් ඊට පස්සේ කරන්නේ අපි මැතිවරණ කොමිසම සභාවේ මාධ්‍ය සමග තියෙන සියලු සම්බන්ධතා නතර කරනවා. හරි, ඒකෙන් අදහස් වෙන්නේ මේකයි. ඊට පස්සේ අපි කිසිම මාධ්‍ය සාකච්ඡාවකට ඒ ආයතනේ කැඳවන්නේ නැහැ. ඒ වගේම කිසිම දුරකථන ඇමතුමකට අපි පිළිතුරු දෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ. අපි ඈත් කරනවා ඒක. අවසානයේදී මොකද්ද වෙන්නේ? නිල ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපි සලකා බලනවා ඒ ආයතනයට නිල ප්‍රතිඵල දෙනවද නැද්ද කියලා. නීතියෙන් ක්‍රියාත්මක කරන්න බැරි වුණාට යම් කිසි ආකාරයකින් අපට හැකි විදියෙන් කරනවා. සමාජ මාධ්‍යයටත් ඒ විදියම තමයි. කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතා ලේඛනයක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා. ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත ආදිය ඒ සඳහා ඉදිරිපත් කළ හැකි. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පූජක හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත තොරතුරු තහවුරු කිරීමේ ලිපියද ඒ සඳහා ඉදිරිපත් කළ හැකි වෙනවා. එසේම මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හෝ ආබාධිත තැනැත්තන් සඳහා වන තාවකාලික හැඳුනුම්පතද ඡන්දය ප්‍රකාශ කිරීමට යොදාගත හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ. මේ අතර තැපැල් ඡන්ද අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකැට්ටු සංඛ්‍යාවෙන් 96%ක්ම තැපැල් දෙපාර්තමේන්තුව මේ වන විට බහරගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිතකේ රණසිංහ මහතා පවසනවා. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන සෙනසුරාදා වන විට ලැබී නොතිබුණහොත් තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබා ගැනීමේ හැකියාව මැතිවරණ දිනේ දක්වාම පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. තැපැල් ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට අවසන් වෙලා තියෙනවා. යනුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා බාරගෙන ඇති සංඛ්‍යාවෙන් 96%ක ප්‍රමාණයක් ඒ තේරීම් බාර නිලධාරීන් වෙත බාර දීලා අවසන් කරලා තියෙනවා. යනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දිනේදී අපි වෙත ලැබී ඇති සහ ලැබෙන සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකැට්ටු තේරීම් බාර නිලධාරීන් වෙත ඉතාමත් ඉක්මනින් බාර දීමට ජනාධිපතිවරණ මැතිවරණයට අදාළව ලැබී ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා වලින් 77%ක ප්‍රමාණයක් මේ වනිට බෙදා හැරලා අවසන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේත් ඒ වගේම සැප්තැම්බර් 14 වෙනිදා සෙනසුරාදා දිනේත් මේ කටයුතු ගෙයින්ගට ගොස් අපේ කාර්යමණ්ඩලව සිදු කරලන්නට. ඒ අනුව 14 වෙනිදායින් පසුව නිවසින් නිවසට ගිහිල්ලා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදු කරන්නේ නැහැ. 14න් පසුව කිසියම් කෙනෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලබා ගන්න අවශ්‍ය නම් වැඩ කරන දිනයන් විදිහට තියෙන්නේ සලකුණු වෙලා සැප්තැම්බර් 18, 19, 20 සහ 21 දිනයන්. එම දිනවල තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා තැපැල් ස්ථානාධිපතිවරයා හම් වෙලා තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව තමන් ගණන්ිතාවේ තහවුරු කරලා ලබා ගැනීමේ පහසුකම යොදවලා තියෙනවා අපි. මේ අතර එල්පීටීඑ ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන්ද අදහස් දක්වන ගාල්ල දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බහර නිලධාරී WA ධර්මසිරි මහතා. එල්පීටීඑ ප්‍රාදේශීය සභා ඡන්ද බින්දුව අදාළව නාමජන පත්‍ර බාර ගැනීමේ කටයුතු මධ්‍යාහ්න 12ට පස්සෙන් ලැබුවා. ඒ අනුව මේම මෙතනට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ සාධින කණ්ඩායම් දෙකක් ලැබුණා තැන්පත්කම් ලැබුවා. ඒ අතරින් පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ සාධින කණ්ඩායම් දෙකක් විසින් නාමියන පත්‍ර බාතුන් ලැබුවා. ඒ නාමියන පත්‍ර අතරින් පිළිගත් දේශපාලන පක්ෂ 8ක සහ සාධින කණ්ඩායමක නාමියන පත්‍ර පිළිගොන් ලැබුවා. KG චමින්ද්‍ර ප්‍රසාද් උදේ කුමාර මෙයාගේ
නායකත්වය ලබා දුන් සාධිත කණ්ඩායමේ නාම යෝජනා පත්‍රයත් ඒ වගේම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාම යෝජනා පත්‍රයත් ප්‍රතික්ෂේප කරන ලැබුවා. දෙවන පරපුරේ විසින් ඉදපත් නාම යෝජනා පත්‍රයේ අපේක්ෂකයන් කීප දෙනෙක්ගේ දියුණු ප්‍රකාශ වූ අඩුපාඩු නිසා අපේක්ෂකයන් තුන්දෙනෙක්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලැබුවා. ජාතික ජනතා පක්ෂයේ ඒ වගේම අපේක්ෂකයන් දෙන්නෙක්ගේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන ලැබුවා. මෙම ඇතිවරණය 2024 ඔක්තෝබර් මාස 26 වෙනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු කරන බවත් දැනුම් දුන්නා.